මාසෙකින් බඩ අඩු කර ගැනීමට gedara deema කරන්න පුළුවන් ව්‍යායාම 10ක්. අපි හැමෝටම ජිම් එකකට යන්න වෙලාව හොයාගන්න අමාරු වෙනේ. ජිම් ගියත් සීතල දවස්වලට එහෙම නැත්නම් දැහි දවස්වලට යන කම්මැලිකම නිසා දිගට මේ වැඩේ කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර අය නාඳුනන පිරිසක් ඉදිරියේ ව්‍යායාම කරන්න කැමතිත් නැහැ. ඒ කොහොම වුණත් අපි හැමෝම කැමති සිහින් උදරයකට හිමිකම් කියන්න. එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් බඩ අඩු කරගන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ gederadima බඩ අඩු කරගන්න පුළුවන් හොඳම ව්‍යායාම 10ක් ගැන. මේ ව්‍යායාම කරන්න gederin එළියට යන්න ඕනෙත් නැහැ. විශේෂ ව්‍යායාම උපකරණ අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා නිදහසට කාරණා නැහැ මේ ව්‍යායාම කරන්න දැම්ම පටන් ගන්න. ඊට කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් මතක තියාගන්න. අපි එහෙනම් වැඩේ පටන් ගමු. අංක 1 jumping jacks 5යි burpee 1යි. අපි මුලින්ම jumping jacks වලින් පටන් ගමු. කෙලින් හිටගෙන කකුල් දෙක ලං කරලා අත් දෙක පහළට තියාගන්න. දැන් උඩ පනින ගමන් ඊළඟ ඉරියව්වට යද්දී කකුල් දෙක ඈතින් සහ අත් දෙක හිසට ඉහළින් තියෙන්න ඕනේ. මෙන්න මේ ඉරියව්වෙන් පස්සේ නැවතත් අර කලින් ආකාරයටම කකුල් දෙක එක ළඟට ගේන ගමන් අත් දෙකත් දෙපසින් ළඟට ගෙනෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට පස්වතාවක් කරන්න. jumping jacks කිරීම මගින් රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මාංශ පේශී ශක්තිමත් වන ගමන්ම කැලරි දහනය වීමත් සිද්ධ වෙනවා. ඉතින් මේක හරිම පහසු ව්‍යායාමයක්. දැන් අපි බලමු බර්පී ව්‍යායාමය කොහොමද කරන්නේ කියලා. පහළට නැවිලා ඔයාගේ අත්ල බිම තියන්න. දැන් උඩ පනින ගමන් කකුල් දෙක පිටුපසට දික් කරලා push up කරන ඉරියව්වට පැමිණෙන්න. දැන් ආයෙත් උඩ පනිමින් කකුල් දෙක ශරීරය පහළට ගේන්න. මේ ආකාරයට ව්‍යායාම දෙකම සෙට් තුන බැගින් කරන්න ඕනේ. ඒ කියන්නේ jumping jacks පහකට පස්සේ burpee 1යි. අංක 2 mountain climbers 4යි sit through 2යි. මුලින්ම push up ඉරියව්වට පැමිණෙන්න. දැන් එක දණ හිසක් නවා පපුව ප්‍රදේශයට ගෙනියන්න. මෙන්න මේ දෙම අනෙක් දණ හිස මගිනුත් කරන්නට ඕනේ. එක දණ හිසක් හතර වතාවක් ඉහළට එන ආකාරයෙන් මේ ව්‍යායාමයේ දෙන්න. jumping jacks සහ burpees වගේම mountain climbers කියන්නේත් කාඩියෝ ගණයට වැටෙන ව්‍යායාම වර්ගයක්. ඒ නිසා අනෙක් ව්‍යායාම වගේම මේ ව්‍යායාම මගිනුත් හොඳින් මේදය දහනය වෙනවා. ඒ විතරක් නෙවෙයි උදරයේ උඩ කොටසටත් යට කොටසටත් කකුල් වල මාංශ පේශී වලටත් මේ ඉතාම හොඳ ව්‍යායාමයක්. හරි දැන් එහෙනම් අපි බලමු sit through ව්‍යායාමය කොහොමද කරන්නේ කියලා. push up ඉරියව්වට පැමිණ කකුල් මදක් නවා තබා ගන්න. දැන් දකුණු අත ඉහළට ඔසවන ගමන් වම් කකුල දකුණු අත තිබූ පැත්තට දික් කරන්න. එවිට ඔබේ පිටුපස ප්‍රදේශය පොළවේ ගැවීමට ආසන්න ඉරියව්වකට එන්න ඕනේ. ඊට පස්සේ නැවතත් කලින් හිටපු push up ඉරියව්වටම පැමිණෙන්න. දැන් නැවතත් කලින් ආකාරයටම වම් අත ඉහළට ඔසවමින් දකුණු කකුල වම් අත තිබූ ස්ථානයට ගෙන ගොස් දික් කරන්න. එක කකුලකට දෙවරක් මේ ව්‍යායාමයේ ලැබෙනසේ ව්‍යායාමයේ යෙදිය යුතුයි. ඉතින් මේ ව්‍යායාමය වාගේ මුළු සිරුරටම ලැබෙන ව්‍යායාමයක්. අංක 3 පයිලෝ ස්ටෙප් අප්. මේ ව්‍යායාම කිරීම සඳහා තරප්පුවක්, එහෙම නැත්නම් කුඩා පුටුවක් වගේ දෙයක් අවශ්‍යයි. හැබැයි ඒක ඔයාගේ බර දරා ගන්න පුළුවන් තරම් ශක්තිමත් එකක් වෙන්නත් ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ ව්‍යායාමය කරන්නේ කියලා. මුලින්ම එක කකුලක් තරප්පුව හෝ පුටුව මත තියන්න. ඊට පස්සේ ඒට බර දෙමින් උඩ පනින ගමන් අනිත් කකුල තරප්පුව මත තියන්න. මේ විදිහට මාරුවෙන් මාරුවට අටවතාවක් කරන්න. මේ ව්‍යායාමයෙන් ශරීරයට ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. කකුල් වල කලවා ප්‍රදේශයේ මාංශ පේශී සහ කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශී ශක්තිමත් විතරක් නෙවෙයි උදරයේ පහළ ඇති මාංශ පේශී වලටත් මෙමගින් ව්‍යායාම ලැබෙනවා. ඒ වගේම ඔබට කොන්දේ අපහසුතා තියෙනවා නම් මෙමගින් සහනයක් ලැබෙනවා. අංක 4 push ups. ඔයාගේ අත්ල සහ කකුලේ ඇඟිලි පමණක් බිම තිබෙන ඉරියව්වෙන් දිග ඇදිලා ඉන්න. වැලමිට ශරීරය ළඟින් තබා ගන්න. ශරීරය හුඟක් උඩට උස්සන්නේ නැතුව වැලමිට හා ශරීරය අතර අංශක 90ක කෝණයක් නිර්මාණය වෙන ආකාරයට තබා ගත යුතුයි. දැන් අත් දෙකින් පොළව තද කරමින් ඉහළට එසවෙන්න. මෙන්න මේ විදිහට අටවතාවක් කරන්නට ඕනේ. push ups වලින් ශරීරයේ සෑම මාංශ පේශියක්ම හොඳින් ක්‍රියා කරනවා. plank වලට සමාන මේ ව්‍යායාමය උදරයේ දෙපස ඇති මාංශ පේශී වලට, පපුව ඇති මාංශ පේශී වලට, අත්වල ඉහළ සහ පහළ ඇති මාංශ පේශී වලට ඉතාමත්ම හොඳින් ව්‍යායාම ලැබෙනවා. නිතරම මේ ව්‍යායාම කිරීමෙන් මාංශ පේශී ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි ඔබට ආකර්ෂණීය ශරීරයකුත් ලැබෙනවා. අංක 5 split squats jumps 2යි burpee 1යි. කෙලින් හිටගෙන එක කකුලක් පමණක් ඉදිරියට එන ආකාරයට අනෙක් කකුල එසේම තිබියදී ඉදිරියට පනින්න. ඉදිරියට පැමිණි කකුල අංශක 90ක පමණ කෝණයකින් තිබිය යුතුයි. දැන් තත්පර කිහිපයක් ඉඳලා කකුල මාරු කරමින් නැවතත් ඒ ආකාරයෙන්ම ඉදිරියට පනින්න. මේ විදිහට දෙවතාවක් කරන්න. split squat jumps කෙට්ටු සහ ශක්තිමත් පාද ලබා ගැනීම සඳහා කදිම ව්‍යායාමයක්. මෙමගින් දන හිස වටා ඇති මාංශ පේශී වලට හොඳ ක්‍රියාකාරීත්වයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි උදරයටත් මෙමගින් ව්‍යායාම ලැබෙනවා.
මේ ව්‍යායාමෙන් පස්සේ අපි කලින් සඳහන් කළ බර්පි ව්‍යායාමය යෙදෙන්නට ඕනේ. මේ විදිහේ ව්‍යායාම සෙට් තුනක් කරන්න. ඒ කියන්නේ ස්ප්ලිට් ස්ක්වොට් ජම්ප්ස් දෙකයි බර්පි එකයි යන දෙකම තුන් වතාවක්. අංක 6 ටෝ ටැප්ස්. මේ ව්‍යායාමයේ සඳහා ඔයාලට සාමාන්‍ය ප්‍රමාණයේ බෝලයක් අවශ්‍යයි. වොලිබෝලයක් තියෙනවා නම් ඉතාම හොඳයි. මුලින්ම බෝලය ඔයාගේ ඉදිරියෙන් බිමින් තියන්න. දැන් එක කකුලක ඇඟිලි වලින් බෝලය ස්පර්ශ කරන්න. ඒ කකුල පහළට ගෙනෙනවත් එක්කම අනෙක් කකුලෙන් බෝලය ස්පර්ශ කරන්න. මෙන්න මේ ආකාරයට දිගින් දිගටම නොනවත්වාම අටවතාවක් මේ ව්‍යායාමය සිදු කළ යුතුයි. බැලු බැලමට මේ ව්‍යායාමය කකුල් වලට කරන ව්‍යායාමයක් කියලා ඔබට හිතුණත් මෙමගින් වැඩිපුරම ව්‍යායාම කරන්නේ උදරයේ පහළ කොටසටයි. සාමාන්‍යයෙන් උදරයේ පහළ කොටසට ව්‍යායාම කිරීම තරමක් අපහසු වුණත් මේ මගින් පහසුවෙන් මෙම ප්‍රදේශයට ව්‍යායාම කරලා උදරයේ මේද ඉවත් කරගත හැකියි. ඒ විතරක් නෙවෙයි ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමටත් මේ ව්‍යායාමය ඉතාම යෝග්‍යයි. අංක 7 ප්ලැන්ක් වෝකර්ස්. මුලින්ම අත් දෙක කෙලින් සිටින ආකාරයෙන් ප්ලැන්ක් ඉරියව්වට පැමිණෙන්න. ඊළඟට අත්වල මැණික් කටුවේ සිට වැලමිට දක්වා කොටස පොළොව මත කෙලින් සිටින ආකාරයෙන් එක වරකට එක අත බැගින් පහළට ගෙනෙන්න. මේ ඉරියව්වේදී වැලමිට අංශක 90ක කෝණයකින් පැවතිය යුතුය. නැවතත් කලින් ආකාරයට එක් වතාවකට එක අතක් බැගින් කෙලින් සිටින ප්ලැන් ඉරියව්වට පැමිණෙන්න. මේ ව්‍යායාමයේ සිදු කරන හැම අවස්ථාවකදීම ශරීරය ඍජුව තබා ගත යුතුය. මේ ආකාරයෙන් 8 වතාවක් මේ ව්‍යායාමයේ සිදු කරන්න. අනෙක් කාරණය තමයි මේ සිදු කරන විට සෙමෙන් සිදු කරන්න. ඊට හේතුව නිවැරදි ආකාරයෙන් ව්‍යායාම කිරීමෙන් පමණයි හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔයාලටත් ශරීරයේ මනා හැඩයකින් පවත්වා ගන්නට අවශ්‍යයි නම් මේ ව්‍යායාමයේ ඒ සඳහා හොඳින්ම ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයේ ගැඹුරු උදර මාංශ පේශිවලටත් මේ ඉතාමත්ම හොඳ ව්‍යායාමයක්. කොන්ද ආශ්‍රිත අපහසුතා මඟ හරවන්නටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගන්නටත් ශරීරයේ නම්‍යශීලීත්වය සඳහාත් යහපත් මනෝභාවයක් පවත්වා ගැනීමටත් මේ ඉතාම හොඳ ව්‍යායාමයක්. අංක 8 ස්ප්‍රින්ටර් සිට්අප්ස්. මුලින්ම පොළොව මත හරි එහෙම නැත්නම් ව්‍යායාම කරන මැට් එකක් මත හරි දිග වෙලා ඉන්න. දැන් වැලමිට ශරීරය ළඟින් තියාගෙන වැලමිටෙන් පහළ කොටස අංශක 90ක කෝණයකින් ඉහළට සිටින සේ තබා ගන්න. ඉතින් මේ අවස්ථාවේදී ඔබ අදෘශ්‍යමාන බෝලයක් අතේ තියාගෙන ඉන්නවා වගේ පෙනෙන්නට ඕනේ. දැන් වම් දණහිස නවන ගමන් ඉනෙන් ඉහළට එසවිලා දකුණු අත අංශක 90ක කෝණයක් සහිතවම ඉදිරියට ගෙනෙන්න. මේ ආකාරයට අත් සහ කකුල් මාරුවෙන් මාරුවට ඉදිරියට ගෙනෙමින් ව්‍යායාමයේ නිරත වෙන්න. මේ ව්‍යායාමයේ 8 වතාවක් කරන්න. මේ ව්‍යායාමයෙන් ඔයාගේ උදර ප්‍රදේශයේ මාංශ පේශී වලට විතරක් නෙවෙයි ඉන ප්‍රදේශයේ මාංශ පේශී වලටත් හොඳින්ම ව්‍යායාම ලැබෙනවා. මෙයත් ඉතාම හොඳ තත්වයක්. ඒකට හේතුව තමයි ඉන ප්‍රදේශයේ මාංශ පේශී වලට සාමාන්‍යයෙන් ලැබෙන ව්‍යායාම අඩු වීම. අංක 9 ස්ක්වැට් ත්‍රස්ට්. මුලින්ම අත් දෙක බිමින් තියලා පපුවේ දණහිස් වදින ආකාරයෙන් වාඩි වෙන්න. දැන් ඔබේ අත් දෙක ඒ විදිහටම තියද්දී කකුල් දෙක විතරක් පිටිපසට දික් කරන්න. නැවතත් කකුල් දෙක පපුව ප්‍රදේශයට ගෙනෙන්න. දැන් මේ ඉරියව් දෙක අතර වේගෙන් පණිමින් මාරු වෙන්න. මේ විදිහට 8 වතාවක් කරන්නට ඕනේ. මේ ව්‍යායාමයේ ඔයාගේ ශරීරයේ මේදය දහනය කරනවා. ඊට අමතරව දණහිස් වල මාංශ පේශි, පසුපස ප්‍රදේශයේ මාංශ පේශි, උරහිස් වල මාංශ පේශි සහ පපුව ප්‍රදේශයේ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. මේ ව්‍යායාමයේ ඔයාගේ දරා ගැනීමේ ශක්තියත් වැඩි කරනවා. අංක 10 සූමෝ ගොබ්ලට් ස්ක්වැට් පල්සස්. මේ ව්‍යායාමයේ නම අනෙක් ව්‍යායාම වල නම් වලට වඩා ටිකක් අමුතුයි. ඉතින් දැන් අපි කියලා දෙන්නම් කොහොමද මේ අමුතු නමක් එක්ක තියෙන ව්‍යායාමය කරන්නේ කියලා. ඔයාගේ කකුල් දෙක ඈඩ් කරලා කකුලේ ඇඟිලි පිටතට සිටින ආකාරයෙන් තබා ගන්න. දැන් අත් දෙක එක ළඟින් තියාගෙන පහළට ඇවිත් ස්ක්වැට් ඉරියව්වට පැමිණෙන්න. මේ අවස්ථාවේදී ඔයාගේ දණහිස් අංශක 90ක කෝණයකින් තිබිය යුතුයි. මේ ළඟට ඔයාගේ පසුපස ප්‍රදේශයේ ඉහළට ගෙනෙන ගමන් අත් දෙක තවත් පපුවට ලං කරමින් සිට ගන්න. මේ ආකාරයට සෙමෙන් ඉහළට පහළට පැද්දෙමින් 8 වතාවක් මේ ව්‍යායාමයේ දෙන්න. මේ ව්‍යායාමයේ ඉරියව් ඔයාලට ජපානයේ සූමෝ ක්‍රීඩකයන්ව මතක් කරවනවා ඇති. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ව්‍යායාමයට සූමෝ කියන නම ආවේ කොහෙන්ද කියලා. මේ ව්‍යායාමයෙන් මූලිකවම දණහිසින් ඉහළ මාංශ පේශි වලට, පසුපස මාංශ පේශි වලට, කකුල් වල පැති මාංශ පේශි වලට විතරක් නෙවෙයි විශේෂයෙන් උදරයේ මාංශ පේශි වලටත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේමයි මේ දෙයත් දහනය කරනවා. ඔන්න ඉතින් අද අපි අරගෙන ආපු ව්‍යායාම නොවැරදීම නිවැරදිව උත්සාහ කරලා බලන්න. ඔයාලා දිගටම මේ විදිහට ව්‍යායාම කළොත් අවසානයේදී ඔයාලට ලස්සන කඩවසම් ශරීරයක් හිමි කරගන්නත් අවස්ථාව ලැබේ. ඒ විතරක් නෙවෙයි ඔබේ ඉදිරියට නෙරාගෙන ආපු උදරය අඩු වෙලා ගෙයින් බොහොම සිහින් ආකර්ෂණීය උදරයක් ඔබට ලැබේ. ඒ වගේම ටික කාලයක් යද්දී මේ ව්‍යායාම වල පහසු බවක් දැනුනොත් ඒ ව්‍යායාම වල වැඩි වාර ගණනක් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලොකු බඩවල් තියෙන යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක යාළට යවන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි අරගෙන ආපු වීඩියෝ එක ගැන ඔබ මොකද හිතන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. අපි ආයෙ දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.